කන්නාස එක විදිහට තිබුණාට සමහරු දුක් විඳි කුලවත් නැති කමට කවුරුත් පහත් කුලවල මතුපදින්ට හේතුව කිමද හිමි සඳුනේ පහදන්ට පිදිය යුතු අයට ආසන නොමදුන්නේ මගදිය යුතු අයට නැහැ නොවැ ඉඩ දෙන්නේ වැඳගත යුතු අයට නෑ පිදුමං දෙන්නේ මරණින් පස්සේ නිරයට ගොස් විඳවන්නේ අපේ හාමුදුරුවනි මේ අහන ප්‍රශ්නෙත් ඉතාම වැදගත් මොකද පිදිය යුතු අයට ගෞරව නොකරන සුදුසු අයට සුදුසු ආසන නොදෙන ඒ වගේම පිදිය යුතු අයට වන්දනාමාන නොකරන අයට මරණින් පස්සේ නරකයේ ගොස් උපදින බව පැහැදිලි කරනවා මිහියාවොත් නඩු කුලවල උපදී යන යන තැන ඒ හින්දම පරිදි අඩු කුලවල ඉපදෙන හැටියෝ මයි ලෝතුරු සමිඳුන් සුභහට පහදයි පිදැන් පින්වත්නි අඩුකුල කතාව දැන් දියුණු සමාජයේ බුද්ධිමත් මිනිස්සුන්ගෙන් ටික ටික ඈත් වෙගෙන යනවා ඉස්සර හරියට තිබුණා ඉන්දියාවේ මේක ලොකුවටම තිබ්බා පහත් කුලයක කෙනෙක් දෙන වතුර ටිකක්වත් බොන්නේ නැහැ එතකොට පහත් කුලයක කෙනෙක් පාරේ යද්දි ඉහළ කුලයක කෙනෙක් ආවොත් එයා කානුවට බහින්න ඕන රජුමාල හැම අපිට හම්බ වෙන්නේ ඒ වගේ කතන්දරවල බුදුරජාණන් වහන්සේ තමයි පැහැදිලි කළේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ මේ උපතින් මිනිහෙක් උසස්වත් පහත්වයි වෙන්නේ නැහැ වැඩවලින් තමයි උස් පහත් වෙන්නේ කියලා ඒක එහෙම බුදුන් වදාලත් අපේ රටේ ලෝකේ අදත් පින්වතුනි සමහර ගෝත්‍රික සමාජවල ඔය කුල ભેදේ බොහොම තදින් තියෙනවා අදත් ලෝකේ තදින් තියෙන කුල ભેද තදින් තියෙන රාජ්‍යයන් තියෙනවා බුදුහාමුදුරුවෝ වදාලා සුභහනමනේ ඇයි ස්වාමීනි සමහර අඩු කුලවල ඉපදින්නේ කියලා සුභට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා මොකද්ද ගරු කරන්න ඕන අයට ගෞරව කළේ නැහැ වඳින්න ඕන කෙනාට වැඳෙන්නේ නැහැ ඉස්සර තමයි අත්තම්මයින කොට නියර දිගේ ළමයි බහිනවා මඩට මට මතක කුඹුරු දින ප්‍රදේශවල අධ්‍යක්ීම්නේ සීය අයන කොට නියර දිගේ පුතා බහිනවා මඩට ඉඩ දෙන්න ඕනේ හින්දා ඒකට දැන් කෙල්ල එනකොට නියර දිගේ අත්තම්ම බහිනවා මඩට ඇයි එන වේගට වැදුනොත් එහෙම කිරියම්ම කොමත් වැටෙනවා බලන්න අපි කොච්චර හිනා වුණත් කොච්චර අවාසනාවන්තද කියලා පාරේ ඉඩ දෙන්න ඕනේ වැඩි හිටියට බස් එකේ ආසනේ දෙන්න ඕන ගුරුවරයාට වැඩි හිටියට අද බලන්න ඒක කොච්චර දුරස් වෙලා ගිහිල්ලාද කියලා දෝනිලා පුතාලා අම්මා හිරම නේදගෙන බත් කනවා දෝනි පුටු ඉඳගෙන බත් කනවා අම්මා අප්පච්චි පුංචි පුටුවක ඉඳගෙන පොතක් බලනවා දෝනි ලොකු පුටුවක ඉඳගෙන පොතක් බලනවා ඊට වඩා හොඳයි අප්පච්චිගේ ඔළුව උඩ ඉඳගත්තනම් කියලා කියන්න හිතෙනවා ඒකයි මේ ගෞරව කරන්න ඕන කෙනාට ගෞරව කරන්න කියලා කිව්වේ වඳින්න ඕන කෙනාට වැඳිය යුතු කෙනාට වඳින්න කියලා කිව්වේ පින්වත්නි ඔය හාමුදුරුවන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට අම්මා තාත්තට වඳිනවා නේද ඒ වඳින වාරයක් ගානේ අපේ සිත්තර නැති වෙන්නේ මාන්නයයි ඒකත් නිර්වාණයටත් අදාළ කාරණාවක්මයි